Recording. Recording is on. හරි එකතු වෙලා ඉන්න හැමෝටම අයිබෝන් මේ අද අපි සූදානම් වෙන්නේ මේ මොටා ටයිප් 1 කියන ෆොන්ට් එක පළවෙනියටම රිලීස් කරන්න මේ රිලීස් කරන්න කලින් මාත් එක්ක අද ඉන්න දමිත් වැලිකල මොටා ටයිප් 1 ෆොන්ට් එකේ ඩිසයිනර් ඒ වගේම අපේ අකුරු ෆවුන්ඩ්‍රියේ සම නිර්මාතෘ කෙනෙක් මම මුලින්ම මේ පැහැදිලි කරන්න මොකද්ද මේ අකුරු ෆවුන්ඩ්‍රිය කියන්නේ සහ අපේ මේ වැඩසටහන මොකද්ද කියලා එතනින් පස්සේ අපි මොටා ටයිප් 1 ගැන කතා කරමු බොහොම කෙටියෙන් කිව්වොත් එහෙම මේ ලංකාවේ ෆොන්ට් වල හිඟයක් තියෙනවා සිංහල ෆොන්ට් වල ඒ වගේම සිංහල සහ දෙමළ එකට වැඩ කරන විදිහේ ෆොන්ට් වල ලොකු අඩුපාඩුවක් තියෙනවා මේ හිඟයට හේතුව තමයි ලංකාවේ මාකට් සයිස් එක ගොඩක් පොඩි වීම මේ පුංචි වීම ඇතුලේ මේ මේ ෆොන්ට් එකක් සල්ලි දීලා මිලදී ගැනීමේ හැකියාව බොහොම අඩුයි අර ක්‍රය ශක්තිය කියන එක අඩුයි ඉතින් ඒක නිසා ෆොන්ට් නිර්මාණය කරන කෙනෙක්ට ඒ යොදවන්න වෙන වෙලාව ජස්ටිෆයි කරන්න බෑ ඒ වගේ ලොකු වෙලාවක් යොදවලා හොඳ ෆොන්ට් එකක් හදන්න බෑ ලංකාව ඇතුලේ මේ වෙනකන් හැදුණු ගොඩක් සිංහල ෆොන්ට් හැදිලා තියෙන්නේ හොබීස්ලා එහෙම නැත්නම් අර තමන්ගේ අමතර වෙලාවක ෆොන්ට් එකක් හදන කෙනෙක් අතින් ඊට අමතරව පුෂ්පානන්ද ඒකනායක මහත්මයාගේ ෆොන්ට්ස් ටික රිලීස් වෙලා ෆ්‍රීලි ඕන කෙනෙක්ට ගන්න පුළුවන් වෙන්න තියෙනවා ඉතින් අපි අකුරු ෆවුන්ඩ්‍රිය ඇතුලේ කරන්නේ බොහොම සරල වැඩසටහනක් හැම මාසෙකම අපි අලුතෙන් ෆොන්ට් එකක් රිලීස් කරනවා මේ මාසේ ඉඳන් පටන් අරගෙන ඒ වෙනුවෙන් වැය වෙන කාලය සහ වෙලාව වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙනවා හැමෝම එකතු වෙලා කමියුනිටි එකක් විදිහට ඒ වෙනුවෙන් මූල්‍යමය දායකත්වය ඒ වගේම මහන්සියෙන් දායකත්වය දක්වයි කියලා. මේක ඇත්තටම කියනවා නම් අර හැම මාසෙකම පැවැත්වෙන ෆොන්ට් දන්සලක් කියලා කියන්න පුළුවන්. දන්සලක් කියලා කියන්නේ එක පිරිසක් එක්කෙනෙක් කරන දෙයක් නෙවෙයි හැමෝම එකතු වෙලා කරන දෙයක්. ඒකෙන් හැමෝටම තමයි මේ ප්‍රතිඵලය ලැබෙන්නේ. එතකොට මේක තමයි අපේ මූලික අදහස. මේකේ පළවෙනි ෆොන්ට් එක විදිහට අපි රිලීස් කරන්නේ මොටා ටයිප් 1 ෆොන්ට් එක. අපි මේක පළවෙනි එක නිසා අපි නොමිලේ ෆ්‍රීලි ලබා දෙනවා. නමුත් මෙතනින් එහාට ලබන මාසෙ ඉඳන් අපි බලාපොරොත්තු වෙනවා යම් කිසි මාසිකව අය කිරීමක් කරගෙන මේ ෆොන්ට් දිගටම රිලීස් කරන්න. දැන් මේ දමිත් එක්ක අපි කතා කරමු පොඩ්ඩක් මොටා ටයිප් 1 ෆොන්ට් එක මොකද්ද? ඒකෙන් ඒකේ බෑග්‍රවුන්ඩ් එක ඒක කොහොමද ආවේ ඒ වගේම මේ දමිත් කොච්චර කාලයක් මේකට වැඩ කරාද කියන්නේ දමිත් මුලින්ම කියන්න පුළුවන් කොහොමද මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ මොටා ටයිප් 1 ෆොන්ට් එක කියන්නේ ඇත්තටම අතුම් මේ මම කාලයක් අත්පත්තරේ මේ ෆ්‍රීලැන්ස් රයිටර් කෙනෙක් විදිහට වැඩ කරා ඒ කාලේ මේ අතුරු මණ්ඩලෙන් ආපු ඉල්ලීමක් විදිහට තමයි මේක මේ වැඩේ පටන් ගත්තේ ඒ කියන්නේ අත්පත්තරේ තිබුණු පරණ අතුරු මෝස්තර වලින් ෆොන්ට් එකක් හදන්න යෝජනාවක් ආවා. ඉතින් ඒ වෙලාවේ මේ මම ගිහිල්ලා ඒව සංරක්ෂණය කරලා තියෙන මේ පරණ පත්තර වලින් මේ සාම්පල් සැරගෙන ඇවිල්ලා ඒ විදිහට තමයි පළවෙනි ෆොන්ට් එක විදිහට මේ මොටා ටයිප් 1 කියන එක හැදුවේ. මේක මේ මොටා ගෙදර වනිගත් මහත්මයා විසින් 1960 දශකයේදීත දවස සහ 70 කියන පුවත්පත් වෙනුවෙන් නිර්මාණය කරපු අකුරු මෝස්තර වලින් එකක්. ඉතින් ඒ විදිහට තමයි මේ මොටා ටයිප් 1 කියන ෆොන්ට් එක නිර්මාණය වෙන්නේ. ඒ අකුරු පරණ අකුරු මෝස්තරයක් ඇසුරේ. ඔව් අපිට ඇත්තටම මේ මොටා ටයිප් 1 ෆොන්ට් එක බැලුවම පේන දෙයක් තමයි ඒකට ලොකු මේ පර්සනලිටි එකක් තියෙනවා බලපු ගමන් මතක හිටින පර්සනලිටි එකක් තියෙනවා ඇත්ත කියන්නේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ බොහොම මේ වැදගත් සලකුණක් ඒක ඒ ෆොන්ට් එකෙන් රෙප්‍රසන්ට් වෙනවා මේ වාමාංශික ව්‍යාපාරයේ ඉතිහාසයත් නමුත් දැන් අපි මේ ඩිජිටල් ෆොන්ට් එක හැදුවට පස්සේ මේක අපිට මං හිතන්නේ ගොඩක් තැන්වල එක එක විදිහට භාවිතා වෙනවා දකින්න පුළුවන් වෙයි. දමිත් පොඩ්ඩක් කියන්න පුළුවන් මොන වගේද ඩිසයින් ප්‍රොසෙස් එක උනේ කොච්චර කාලයක් විතරද දමිත් දැනට වැඩේ පටන් අරගෙන කියලා? ඇත්තට මේක මම අකුරු ටික ගෙනාවට පස්සේ අඳින්න පටන් ගත්තා. පළවෙනි වැඩේ පොඩ්ඩක් අපි ෆොන්ට් එකට අදාළ අකුරු ටික අඳගන්න අවශ්‍ය වෙනවා. ඒක සාමාන්‍යයෙන් මාස දෙකක් තුනක් වගේ කාලයක් විතර අකුරු ටික අඳින්න වුණා. ඊට පස්සේ තමයි අපි මේ අකුරු ෆවුන්ඩ්‍රියේ වැඩක් විදිහට මේක ඉදි දක්වන්න අවශ්‍යයි කියලා කල්පනා කරේ. ඉතින් ඒකේ පළවෙනි එක විදිහට තමයි මේ අපි ෆොන්ට් එක ලෑස්ති කරගත්තේ. ඒකේ පොඩි තාක්ෂණික කාරණා ටිකක් තිබුණා. මොකද මම බුද්ධියෙන් ඩිසයින කෙනෙක් හෝ මේ අක්ෂර නිර්මාණ සිද්ධියෙක් නෙවෙයි. මම සාමාන්‍ය සිංහල කොපිරයිට කෙනෙක්. ඉතින් ඩිසයින් ප්‍රොසෙස් එක ටිකක් ඇත්තටම මේ මගේ මට්ටමින් මට සංකීර්ණ වැඩක්. මේ ඉතින් ඒ නිසා පොඩි කාර්යයක් මම හිතනවා මේ සාමාන්‍ය කාලයට වැඩිය ටිකක් මේකට වැය වුණා සහ ටිකක් ලොකු වෙහෙසක් දරන්න වුණා මේ මගේ තාක්ෂණික අඩුපාඩුකම් එක්ක.
ඔව් ඇත්තටම ඒක තමයි මේ අකුරු ෆවුන්ඩ්‍රිය කියන වැඩසටහනේ අපි කරන්න බලාපොරොත්තු වෙන එක තමයි දමිත් වගේ මේ ෆොන්ට්ස් හදන්න උනන්දුවක් තියෙන උවමනාවක් තියෙන අයට අවශ්‍ය කරන තාක්ෂණික බෑග්‍රවුන්ඩ් එක, يعني තාක්ෂණික සහයෝගය, ඒ වගේම ඩිසයින් පැත්තෙන් ඕන කරන සහයෝගය ලබා දෙන එක. අපිට ඇත්තටම මේ පුෂ්පානන්ද ඒකනායක මහත්මයාත් එක වෙලාවක අපි මේ රිවිව් එකක් කරා මේ ෆොන්ට් එකේ. අපි ඒ වගේ ඕන කරන තාක්ෂණික සහයෝගය ලබා දෙන එකත් මේ වැඩසටහනේ එක බලාපොරොත්තුවක්. ඒ කියන්නේ ඇත්තටම දෙපැත්තක් තියෙනවා. එකක් තමයි ෆොන්ට් හදන්න ඕනේ කට්ටියට ඕන කරන දැනුම සහ ඒ සහයෝගය ලබා දෙන එක. අනිත් පැත්තෙන් ෆොන්ට් වලට ආසාවක් තියෙන කට්ටියට සහ වැඩ කරන අයට අවශ්‍ය කරන ෆොන්ට්ස් සිංහල ෆොන්ට් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන එක මාසික පදනමකින්. එතකොට දමිත් මේක මං හිතන්නේ මේ පළවෙනි වර්ෂන් එක, මේක ට්‍රයල් වර්ෂන් එකක්. ඒක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද ඉස්සරහට මොකද්ද වෙන්නේ, කොයි වගේද අපි වැඩසටහන ප්ලෑන් කරන්නේ? මේක මේ මූලික මට්ටමේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ මේක. එතකොට ASCII font එකක් විදියට තමයි මේ රිලීස් කරන එක අපි රිලීස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකේ අතරම මූලික අදියරේ ෆොන්ට් එකක් විදිහට තමයි අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. මේක ඉදිරි කාලේ ඉනව යුනිකෝඩ් වර්ෂන් එක වැඩි දියුණු කරපු යුනිකෝඩ් වර්ෂන් එකක් ඉදිරියේදී ලබා ගන්න පුළුවන් අකුරු ෆවුන්ඩ්‍රි සයිට් එකේ. ඔව්, එතකොට අපි දැන් මේක බලන අයට ඔයගොල්ලෝ අපි අද තමා මේ ෆොන්ට් එක රිලීස් කරන්නේ. අද දවස ඇතුළත මේ සහ ඉදිරියේදී මේක නොමිලේ ලබා ගන්න පුළුවන්. අපි මේ පල්හ ඩිස්ක්‍රිප්ෂන් එකේ ෆොන්ට් එක ගන්න ඕනේ කරන ලින්ක් එක දාලා තියෙනවා. අපි මේක නොමිලේ ලබා දෙනවා. ඒ වුණාට අපේ වෙබ්සයිට් එක අකුරු අකුරු ෆවුන්ඩ්‍රි foundry.akuru.space කියන වෙබ්සයිට් එක හරහා ගන්න පුළුවන්. එතනින් ඔයගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවා නම් අපිට මේක වෙනුවෙන් සහයෝගය ලබා දෙන්න මූල්‍යමය දායකත්වයක් දැක්වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අර දමිත් කිව්වා වගේ මේක ට්‍රයල් වර්ෂන් එකක්. මුලින්ම අපි එළියට දාන්නේ මේක ට්‍රයි කරලා බලන්න, එහෙම නැත්නම් අත්හදා බැලීම සඳහා යොදවන එකක් විදියට. එතකොට අපිට මේ මේ මේකේ ඉස්සරහට එන වර්ෂන්ස්, අලුතෙන් එන වර්ෂන්ස් ගැන ගැන දැනුවත් කිරීම සඳහා අපේ මේලින් ලිස්ට් එකක් තියෙනවා. එතකොට වෙබ්සයිට් එකේ ඔයගොල්ලන්ට රෙජිස්ටර් වෙලා මේ ෆොන්ට් එක ගන්න පුළුවන්. අවසාන වශයෙන් අපිට පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා, මේ ෆොන්ට් එක වෙන ක්‍රම හරහා බෙදා හරින්න එපා කියලා. මොකද පුළුවන්කමක් තියෙනවා නම් අපේ වෙබ්සයිට් එක හරහාම ලබා ගන්න, වෙන කෙනෙක් එක්ක මේ ෆොන්ට් එක බෙදා ගන්න ඕන නම් ඒගොල්ලන්ටත් කියන්න වෙබ්සයිට් එකට ඇවිල්ලා රෙජිස්ටර් වෙලා බෙදා ගන්න කියලා. මොකද අපි මේක සත්භාවයෙන් කරන වැඩක්. අපිට ඕනේ දැනගන්න මේකට කොච්චර උනන්දුවක් තියෙනවා ද, මේ වෙනුවෙන් යම්කිසි ආකාරයක දායකත්වය දක්වන්න පුළුවන් විදිහ කී දෙනෙක් ඉන්නවද, අපිට මේ වැඩේ කොච්චර කාලයක් කරගෙන යන්න පුළුවන්ද කියන එක තමයි අපේ අපිට දැනගන්න අවශ්‍යතාවය තියෙන්නේ. ඒ වගේම දමිත් තවත් තවත් ෆොන්ට් ටිකක් දමිත් හදමින් ඉන්නා නේද? ඒ ගැනත් කෙටියෙන් කිව්වොත්. ඔව්, දැන් මේක මේ අකුරු ටික කියන්නේ මොටාගේ දර මහත්මයාගේ අකුරු ටික තමයි අපි මොටා ටයිප් කියන නමින් 1 2 3 විදිහට ඉදිරියේදී නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඊට අමතරව මේ පරණ චිත්‍රපටි නාමාවලි වලින් භාවිතා වෙච්ච අකුරු වලිනුත් ෆොන්ට්ස් කීපයක් නිර්මාණය කරන්න අදහසක් තියෙනවා. ඒකේ මූලික අදියරේ ෆොන්ට් එකක් දැනට නිර්මාණය කරලා තියෙනවා. ඒක තාම රිලීස් වෙලා නැහැ. ඒකත් ඉදිරියේදී අකුරු ෆවුන්ඩ්‍රි හරහා ලබා ගන්න පුළුවන් වෙයි. ඔව්, අවසාන වශයෙන් කිව්වොත් එහෙම අකුරු ෆවුන්ඩ්‍රිය කියන්නේ අපි බොහොම සත්භාවයෙන් මේ ලංකාවේ තියෙන ෆොන්ට් හිඟය මගහරව ගන්න ඒකට එරෙහිව කරන සටනක් කියලා කියන්න පුළුවන්. මේක මේක පවත්වාගෙන යන්න ඔයගොල්ලන්ගේ සහයෝගය අපිට දිගටම අවශ්‍ය වෙනවා. එතකොට මේ ෆොන්ට් එක ලබා ගන්නවා, නොමිලේ ලබා ගන්නවා වගේම අපේ Facebook page එකට ලයික් කරලා, channel එකට subscribe කරලා පොඩ්ඩක් update එකේ ඉන්න, කොහොමද අපි මේ වැඩ කරගෙන යන්නේ කියලා අපිට සහයෝගයක් ලබා දෙන්න මේ වැඩේ දිගටම කරගෙන යන්න. ඒ වගේම මේ අකුරු ෆවුන්ඩ්‍රියේ සමාජිකත්වයක් අපි හඳුන්වා දෙනවා ලබන මාසෙ ඉඳන්. ඒ සමාජිකත්වය ලබා ගැනීම හරහා අපි හැම මාසෙකම අවුට් කරන්නේ මොන වගේ ෆොන්ට්ස්ද කියන එක ගැන තීරණයක් ගන්න, ඒ වෙනුවෙන් අදහස් ලබා ගන්න අවශ්‍ය කරන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකත් අපි හදනවා. ඒ වගේම ඉදිරි සතිය ඇතුළත මොටා ගෙදර මොටා ටයිප් 1 ෆොන්ට් එක පාවිච්චි කරලා හදපු ටී-ෂර්ට් සීරීස් එකක් සහ තවත් මේ දේවල් ටිකක් අපි ඉන්ට්‍රඩියුස් කරනවා. ඒවා මිලදී ගැනීම හරහත් අපේ මේ වැඩේට සහයෝගය ලබා දෙන්න ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා. දමිත් අවසාන වශයෙන් මොන හරි ඇඩ් කරන්න තියෙනවා? අවසාන වශයෙන් පැතුම් අතර මේක ඉතිහාසයට අයිති අකුරු මෝස්තරයක්. ඉතිහාසයක යුගයක් ලස්සන කරපු අකුරු මෝස්තරයක්. ඉතින් මේක ෆොන්ට්ස් විදිහට තමයි අපිට මේක සංරක්ෂණය කරන්න පුළුවන් අනාගතයේ වෙනුවෙන්. ඉස්සර මේ අපේ පරණ තිබ්බ
ලස්සන අකුරු මෝස්තර ටික ගෙනියන්න පුළුවන් ඒව කොන්ස විදියට හඳුනුත් විතරයි. ඉතින් ඒකේ එක මූලික අදියරේ වැඩක් තමයි මේ මකටයිප් 1 කියන මේ මේ වැඩේ ඇතුලේ සිද්ධ වෙන්නේ. ඉතින් මේක ඉතිහාසයට අයිති වෙලා තිබ්බ මේ ෆොන්ට් එක අද ඉඳන් අයිති හැමෝටම. ඉතින් ඒක ආදරෙන් මේ අයිතිය ඔබ සියලු දෙනාට පවරනවා. ඒක ආදරෙන් පාවිච්චි කරන්න කියලා තමයි ඉල්ලන්නේ තියෙන අසන්න වශයෙන්. ඔව් හරි බොහොම ස්තුතියි දැන්. හරි එහෙනම් ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එක හරහා. Thank you. Thank you.